ඉන්දන මිල ඉහළ යාමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය පසුගියදා කොළඹ කොටුවේදී උද්ඝෝෂණයක් පැවැත්තුවා. ඒ උද්ඝෝෂණය සංවිධානය කළේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා. කොටුව දුම්රියපොළ ඉදිරිපිටට රැස් වූ උද්ඝෝෂකයන් නැමතු රනිල් වික්‍රමසිංහ මහතා කාටත් හොරෙන් යන්න ගියා. කොටුවේ සිට සටන් පාඨ කියමින් අරලියගහ මන්දිරයේ දෙසට ගමන් ආරම්භ කළ උද්ඝෝෂකීන්ට එතැන් සිට නායකත්වය දුන්නේ හරින් ප්‍රනාන්දුයි පාලිත තෙවර පෙරමල්. එෙහිදී උද්ඝෝෂකීන්ගේ ගමනට පොලිසිය බාධා කරමින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා. කෝපෙටපත් පාක්ෂිකයින් දිගට හරහට ගල්වලින් ප්‍රහාර එල්ල කරද්දී ඉදිරියෙන් හිටපු හරින් ප්‍රනාන්දුටයි පාලිත තෙවර පෙරමටයි ගල් ප්‍රහාර කිහිපයක්ම වැදුනා. වැටකාපු මන්ත්‍රීවරු අවසානයේදී එක තැනකට රැස් වුණා. වෙලාවට මචන් පොලිසිය ගැහුවේ බැරි වෙලා හරි යන්න දුන්නා නම් අපි කොහෙද යන්නේ? ලොක්ක නැතුව අපි ගිහින් මොනවද කියන්නේ? මන්ත්‍රීතුමා කියන්නේ අපි දැන් පොලිසියට ස්තුති කරමු කියලාද? නැතු යකෝ අපි අනාතර කර බේරගත්තට උන්ට තමයි ස්තුති කරන්න ඕනේ. ඒ සංවාදයේ එතනින් අවසන් කළ මන්ත්‍රීවරු විසිර ගියා. උද්ඝෝෂණයේ පැවැත්වෙන අතරතුර එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සිටියේ අනුරාධපුර පැවති සසුනට අරුණ වැඩසටහන් කීපයකටම සම්බන්ධ වෙලා. මේ උද්ඝෝෂණයට සම්බන්ධ වන ලෙස තිස් සත්නායක මහතා කළ ආරාධනය සජිත් ප්‍රතික්ෂේප කළා. හිටිහැටි ඔයගේ දින දා ගන්න එපා. මම අනුරාධපුරයට එනවා කියලා මිනිසුන්ට දින දීලා ගොඩක් කල්. මට පුළුවන් කමක් නැහැ මිනිසුන්ට බුරු කරන්න. මේ විදිහට ප්‍රතිචාර දක්වපු සජිත් අනුරාධපුර පැවති සසුනට අරුණ වැඩසටහනට සම්බන්ධ වුණේ එම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා වන පී හැරිසනුත් චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය සමගයි. අපිට මේ ආණ්ඩුව ගැන හොඳටම කලකිරලා තියෙන්නේ. ඊටත් වඩා අපිට මේ පක්ෂයේ නායකයා ගැන ලොකු කලකිරීමක් තියෙන්නේ. තේරුමක් නැතුව ওই නායකයාත් එක්ක මොන සටනකටවත් අපි එන්නේ නැහැ. එක්සත් ජාතික පාක්ෂිකයේ මේ විදිහට කලකිරීමෙන් කතා කරද්දී මන්ත්‍රීවරු හූමිටි දිදී අහගෙන හිටියා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතින්ගේ රැස්වීමේදී දීර්ඝ දේශනයක් කළ ඇමති වීරවංශගේ කතාවට හැමෝම සංවේදී වුණා. හේග් නුවර යුදා අධිකරණයට ජනාධිපති විරාව ගෙන යන්න බටහිර රටවල් දරන උත්සාහය ගැන ඇමති වීරවංශ එකිනෙක කරුණු පැහැදිලි කළා. ජගත් මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව අසරණ කරන්න ඕන පසුබිම තමයි මේ විදිහට උද්ඝෝෂණ වලින් හැදෙන්නේ. ඒ නිසා හැමෝම බුද්ධිමත්ව වැඩ කරන්න. විමල්ගේ කතාව අවසානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරු රසක් ඔහුව වට කරගත්තා. ඔබතුමා බැංකීමුන්ට එරෙහිව මාරාන්තික උපවාසයක් කළාම අපේ ඇතැමුන් හිනා වුණා. අපිට දැන් තමයි සර් මේකේ බරපතලකම තේරෙන්නේ. හැබැයි ඔය වගේ දෙයක් අපේ ජනාධිපතිතුමාට වුණොත් අපි ගෝල් ෆේස් පිටියේදී ගිනි තියාගෙන මැරෙනවා. ඩෙන්සල් කොබ්බේකඩුව මහතාට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් දෙපා අහිමි වූ උතුරුමැද පළාත් සභා මන්ත්‍රී උපාලි විජේකෝන් ආවේගෙන් කතා කළේ ඒ විදිහටයි. තිරේ පිටිපස්සේ තවත් දේවල් අපි කියන්නන් ලබන සතියේ.